පක්ෂයෙන් අවසරයි. පැමිණ සිටින සියලු දෙනාගෙන් අවසරයි. පිරිමි කතා ගොඩාක් මැද්දේ එක ගැහැණු කතාවක් විශේෂයෙන්ම අවසර ගන්නවා. ජය වේවා. විශේෂයෙන්ම අවසර ගන්නවා. මේක මහා පුදුම පක්ෂයක්. දම්පා දිස්ත්‍රික්කයේ ජාතික විධායක සභාව නියෝජනය කරන කාන්තාව තමයි අද මීරිගම තේ ටික හදන්නේ. මගේ සහෝදරයන්ට කාන්තාවන්ගේ මීරිගම ජනතාවගේ ගෞරවාදරය අපි පුද කරනවා. එහෙම තමයි අපි සමව අත්දැකීම් බෙදාගන්නේ, වගකීම් බෙදාගන්නේ. අපිට කොයි වගකීමත් එකයි. මේ මීරිගම තියෙනවා ඡන්ද 137,000කට ආසන්න ප්‍රමාණයක්. ඒකෙන් භාගයකටත් වැඩිය. හරියටම කිව්වොත් 72,557 ඉන්නේ ගෑනු. බලන්නම කොයිතරම් ශක්තිමත්ද කියලා. හැබැයි ඔබේ කතාව හරි ඛේදජනකයි. තුන් වේල කන්න නැතුව දුක් විඳින ගැහැණු මෙතන ලස්සරට hina වෙලා ඉන්නවා. දරුවන්ට තුන් වේල කන්න දෙන්න නැතුව හූල්ලන අම්මලා අද බලාපොරොත්තු පොදි බැඳගෙන මෙතන එක පෙළට වාඩි වෙලා ඉන්නවා. මේ කුණුවිච්ච සමාදෙන් දූෂණය වෙලා මත්ද්‍රව්‍යට එබ්බෙහි වෙලා තියෙන ස්වාමිපුරුෂයන්ගෙන් තැලුන් කන ගැහැණු ගෙවල් වලින් එළියට ඇවිල්ලා අද hina වෙලා ඉන්නවා. තමන්ගේ ආදරණීය දරුවව මත්ද්‍රව්‍යට එබ්බෙහි වෙලා ඒ ගින්න උගුලෝගෙන පිච්චි පිච්චි ඉන්න අම්මලා මෙතන ඕන තරම් ඉන්නවා. තමන්ගේ දරු පවුල ගොඩදා ගන්න කියලා මේ මීරිගම මහ පොළවෙන් එළියට ගිහිල්ලා මැද පෙරදිග ගිහිල්ලා දහ දුක් විඳලා හම්බ කරගෙන යන අම්මලත් ඉන්නවා. හැබැයි ආපහු මලමිනියවත් මේ මීරිගමට නාපු අම්මලත් ඉන්නවා. දරුවන්ට කන්න දෙන්න ටිකක් නැතුව ජීවිතේ නැති කරගත්ත අම්මලත් මේ මීරිගමේ ඉන්නවා. කියන්න කනගාටු එක නෙමෙයි සහෝදරියනේ. කියන්න කනගාටු මේ මෑත කාලේ මීරිගම දේශපාලන බලාධිකාරිය දරුවෙක් කාන්තාවක්. මගේ සහෝදරියනි, අවුරුදු 76කට පස්සේ අපේ ගැහැණු තේරුම් ගත්තා කවුද අපිව දුප්පත් කළේ කියලා. අපේ ගැහැණු තේරුම් ගත්තා අපේ ස්වාමිපුරුෂයන්ව අපේ දරුවන්ව මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරෙව්වේ කවුද කියලා. අපේ සහෝදරියෝ තේරුම් ගත්තා අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ කවුද අතරමඟ කඩා ඉහිරෙව්වේ කියලා. ජාතික ජන බලවේගයේ අපිත් ගෙයින් ගෙට ගියා, ගමින් ගමට ගියා. මං දවසක් කිව්වා වගේ සමාර්ධාට අපි කතා කළේ හිස් පුටුවලට. හැබැයි අපි සිය දෙනෙකුට කතා කරන ජවයකින් නැදත් කතා කළා. ඔබ මුලින් අපිව ප්‍රතික්ෂේප කළා. හැබැයි කාලයක් යනකොට ප්‍රශ්න ටික අගහිතකම් ටික ඔබේ කුස්සියෙන් ගේ ඇතුළට එනකොට ඔබේ ඔබ අපිව සහෝදරත්වෙන් වැළඳගත්තා. කිසිම දවසක එළියට බහැපු නැති ගැහැණු එකා දෙන්න නෙවෙයි සිය දහස් ගණන් ජාතික ජන බලවේගය වටා එකතු වෙන්නට ගත්තා. අපි කාන්තා සභා හැදුවා. කොට්ටාෂ 29 කාන්තා සභා, 15 කාන්තා සභා හැදුවා. අපි දිස්ත්‍රික් සමුළු තිබ්බා. අපි ජාතික සමුළු තිබ්බා. පහුගිය සෙනසුරාදා අපි එමිරේට්ස් උත්සවශාලාව පිරෙන්න ගෑනු ගෙනල්ලා, මීලිගම ගෑනුන්ගේ ශක්තිය පෙන්නලා ආසන සමුළුවක් තිබ්බා. මගේ සහෝදරියනි, ඔබ තමයි මේ මීරිගම ආසනය මාලිමාව දිනවන දවසේ ප්‍රධාන බලවේගය වෙන්නේ. ඔබ තමයි අපේ දෙවැන්න ශක්තිය වෙන්නේ. තවමත් පාරක් දන්නේ නැතුව හොයන ගැහැණුන්ට ඔබට තියෙනවා හෙට දවසත්. ඔබ තමයි ඔවුන්ට මාලිමාව වෙන්නට ඕනේ. මගේ සහෝදරියනි, තව දවස් ගණනාවක් තියෙනවා. මෙච්චර කාලයක් තිස්සේ ඔබ තමයි අපේ පණිවිඩය ගමට ගෙනිච්චේ. ඔබ තමයි ගෙයින් ගෙට ගියේ. ඔබ තමයි රැස්වීම් තිබ්බේ. ඔබ තමයි නායකත්වය ගත්තේ. ඔබට පුළුවන් මේක වෙනස් කරන්න. ඔබ තමයි අපේ මාධ්‍ය උනේ. ඔබයි අපේ පත්තරය. ඔබ තමයි අපේ රේඩියෝ එක.
ඔබ තමයි අපේ ටීවී එක. එහෙනම් වඩා ජවෙන් හෙට දවසෙත් එළිවෙන්න. ඔබ මගක් හසරක් නොදෙන පාරක් තොටක් නොසොයන පාරක් තොටක් නොදෙන ඉන්න සහෝදරයන්ට හෙට දවසෙත් මග පෙන්වන මාලිමාව වෙන්න. මේ මීරිගම කවුරු හරි හිතනවා නම් ගැහෙනු ඉන්නේ තමන් එක්ක කියලා. අපි ඇයට කියනවා, අපි ඔවුන්ට කියනවා, සාරි පොටක් හෙල්ලෙන හෙල්ලෙන ගානේ පස්සෙන් ගිය ගෑනුන්ගේ ඉතිහාසය දැන් වෙනස් වෙලා ඉවරයි කියලා. ඔබව වැසිකිලි පෝච්චියකට, ඔබව තහඩුවකට, ඔබව හාල් කිලෝ 10කට මිලදී ගන්න කාලේ දැන් ඉවරයි. ඔබ තමයි මාලිමාව. ඒ ඉතිහාසය වෙනස් කරමු. 21 වෙනි මුළු රටම අනුරට බාර දෙනකොට මේ මීරිගම ඡන්ද ටිකක් එකම් විටකට අරගෙන අනුරට බාර දෙන දවසේ කාන්තාව ඔබට තමයි ඊට ශක්තිය තියෙන්නේ. ඒ සඳහා නව ජවයකින් හෙට සිට ඉතුරු වැඩ ටිකක් අවසන් කරන්න සපටන් ගන්නට ඔබට ශක්තිය ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. මාලිමාවට ජය වේවා, ජාතික ජනබල වේගයට ජය වේවා, අනුර